ඒගොල්ලෝ නම් ගොඩක් දේවල් දුන්නා. අපි මේක දෙට්ටත් යමු. බලමුකෝ. ගිහිල්ලාම බලමු. බලමුකෝ මෙහෙන් හම්බෙන්න මොනවද කියලා. ඔයි. තාෂා කැවිලි එකතු කරන් දෙවිලා. මං ආශම නැති වැඩේ තමයි මේ මං ආශම නැති රස කැවිලි තමයි ඒගොල්ලන්ට දෙන්න වෙන්නේ. මොකද මං ආශා රස කැවිලි දෙන්න වෙන්නේ නැහනේ. ඉතින් කොහොමයි? අපිට කැවිලි දෙන්න. ඔන්න එහෙනම් ඔන්න මෙමය. ඔයා දෙකයි, ඔයා දෙකයි, ඔයා දෙකයි. ඊළඟට මේ මට ඔයාගෙන් එකයි, ඔයාගෙන් එකයි, ඔයාගෙන් දෙකක්. හරිනේ දැන් එතකොට. ඔය පැන් රස කැම ටික ඔයා තනියම මෙහෙම කන්න එපා ගාෆිල්. එකතු කරන්න එන අයටත් දෙන්න ඕන. ඊ මේක හිස් කරලානේ. තනියම සීරම ටික කෑවද? ඒකනේ ඉන්න. කවුරු ගාලද දන්නේ? හරි මං ගිහින් තව අරන් එන්න. මේ පොඩ්ඩක් ඉන්න. රෑ කෑම ගිනල්ල ඕන එකක් කරගන්න. ඕ කැවිලි එකතු කරන්න ආවිල්ලා. ගාෆිල් ගිහින් දොරල් ඉන්න. කැවිලි දෙන්න. අනේ සෝරි සේරම අරන් ගිහිල්ලා ඕගොල්ලෝ ලබන අවුරුද්දෙන්න. ගාෆිල් එහෙම කරන්න එපා. දොර ඇරලා අපට අවශ්‍ය නැති දෙයක් හරි යාලට දෙන්න. මෙන්න මෙයාව අපිට වැඩක් නෑ ගන්න. ගාෆිල් යාලට ඔඩිව දීලා හරියන්නේ නෑනේ. දැන් දෙන්න ඉතුරු වෙලා තියෙන ඔයා කාපු නැති ගිය අවුරුද්ද ගෙනාපු මේ ටොෆි ටික විතරයි. ඔයාලා මේ එකකටවත් අත තියන්න එපා. හරි ඔයා ඒ ගැන හිතන්න ඕනේ නෑ. මමත් කන්න නැති දේවල් මේ ලෝකේ තියෙනවනේ. ඔය ටොපිත් මෙලෝ රහක් නැති ටොපියානේ. නිකන් කෑම හම්බෙන දවසක් කියන්නේ කොච්චර ෂෝක්ද නේද? හොඳ ඇඳුමක් ඕනනේ මේකට. මේ ඕජි හොඳ ඇඳුමක් නැද්දානේ අදින්ද? මේ පූස්තඩියෙක් ඇඳුමක් නම් මතේ පහරිය. ඇඳුමේ භයානක පාට වැඩි වෙන්න කෑම ලැබෙනව වැඩි. මොකද කරන්නේ මේකට? හරි බලමු. හැම කෙනෙක්ම මෙයාට බය වෙලයි සිටින්නේ. මේ වගේ ගියොත් මට ඇත්ති තරං කැවිලි කන්න පුළුවන් වෙයි. ජෝන්ගේ ජීන්ත ගත්ත කියලා එයා තරහ වෙන්නේ එකක් නෑ. දැනගත්තත් ඉතින් ඒක දැනගන්න විදියක් නෑනේ. ජෝන් අර ඉදිකට්ටේ නූල දැමීමෙන් දිනපු ඡයග්ග නේද අතන තියෙන්නේ. ජට පොඩ්ඩක් ගැලෙව්වට කමක් නෑ නේද? නිකන් විහිළුවට වගේ ගැත්තේ ඈ. ඒක හරියන්නේ. මම නිකන් සට්ටුවච්ච කොටියෙක් වගේනේ. මීට වඩා භයානක ලුක් එකක් ගන්න විදියක් නැද්ද? දකින්ද බලන්නේ. අනේ කනකාටි පුසෝ, ඔයාගේ පීසයකට දාන්න අපි ළඟ පෙපරෝනි නෑ. ඕනම නම් ඔයාට හොඳ මාළු මිරිස් ටිකක් දාලා දෙන්න පුළුවන්. හරියන්නේ. ඒක ඊට වඩා සෞත්‍වි. අපෝ ඒක වැඩන්නේ. එන්න ගාෆිල්, අපි දැන් ව්‍යායාම කරමු. මාසයක් යනකම් ඔයාට සැහැල්ලු ආහාර විතරයි ගන්න පුළුවන්. බාර ආහාර ගන්න බෑ. ඒක හරියන්නේ. ඒකට එච්චර තරහා යන්නේ මට. මට ඕනේ මීට වඩා භයානක වෙන්නේ. හලෝ ගාෆිල්, මං ඔයාගේ යාළුවා. මං ඇවිල්ලා ඔයාගේ ඇඳේ බුද්ධිය ගන්නවා. ඕගොල්ලන් ගෙදර පදිංචි වෙනවා. එතකොට හොඳයි නේද? හොඳයි, දැන් අපි යමු. අනේ දැන් ප්‍රවෘත්ති යන වෙලාව. අපි යන්න කලින් තව එක සැරයක් කැට්සිලාව බලලම යමු. මේ සතා ළඟට වැඩිය ලඟ වෙන්න බෑ. ඇත්තටම මේ සතා දරුණු. ආ කො මේ කැට්සිලා? එයා පැනලා ගෙහින්. අයියෝ. හබු. කැට්සිලා මේ පැනලා ගෙහිලා. තියෙන්නේ ඉක්මනට දොරවල් ටික වහලා දාමු. සත්වත් මේ ළඟමයි තියෙන්නේ. ලැචගණන් වස්තු ලැබෙ ඉස්සර බින බෑදිනා සාදයි සාදයි. අයියෝ හරිනේ. අර තරුණ සතා පැනලා ගිහිල්ලා කැවිලි එකතු කරන්න ආපු ළමයි ගෙට ගන්න ඕන. මේ ඕගොල්ලන් දැන් ගියේ ප්‍රවෘත්ති බලවද? නරකම නෑ නේද වැඩි? හැබැයි රජකඩු ටොපි නෑනේ. ඔව් ඔව් පූසිර තමයි. එයා දැන් ඉන්නේ අම්පේ පාරේ. අත්තමයි. එයා වල්ල ගන්න කවහරි එවන්න. අයියෝ කැට්සිලා. ඒ ගිදරක් නරකම නෑ. හැබැයි මම කැමති මේව නෑනේ. මට මොකද අඳුරන්න බැරි. ඒ කැට්සිලාම තමයි. දැන් එයා ඉන්නේ අපේ ගෙවල් පාරේ. ඈ මොකද අනේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන බොහොම අමාරුවෙන් එකම જાතිය කන්නේ. ඈ ඒ
පූසිලා තමයි මට හොඳටම විශ්වාසයි. මං ටීවී බල බල හිටියේ එයා සතු අතෙන් පැනලා ගිය වෙලාවෙ ඉඳලා. ගෙවල් 23කට ගියා. ගෙවල් 23න්ම කැමවීම ලැබුණා. ඒ උනාට මම කැමතිම ජාතිය ලැබුණේ නෑ. මොකද මං දන්නේ නෑ විසුද්ද වෙලා කි. සමහර විට ඊළඟ ගෙවල් 23ට ගියාම ඒවෙන් හම්බුයි. සයිබීරියාවට ඒ රටකඩු ටොපි තියෙනවද දන්නේ නේද? ඉක්මනට ගිහද දුවන්න ඕන. ඒ දුවගත්තොත් නියකොමරි බේරෙන්න පුළුවන්. අපෝයි මොන කරදිනේද මම මේ අගිදා ගත්තේ. ගෙදර තමයි තියෙන හොඳම තැන. අයන්ට නම කොමේ දොරාරින්දකො මොකක්ද මන් දන්නේ. දැන් අපිට ලැබුණු තොරතුරු අනුව කැට්සිලා නගරේ බටහිර ප්‍රදේශයේ ගැවසෙන බවයි ආරංචිවන්නේ. එයා හරිම භයානක කෙනෙක්. ඒ නිසා සියලුම දෙනා අවධානයෙන් සිටිය යුතුයි. ඒ කතාව හරි. ඉන්නේ කැට්සිලා. හලෝ පොලිසියෙන්ද? මං ජෝන් කතා කරන්නේ කැට්සිලා අපේ දොරකඩ ගාව ඉන්නවා. මම ලයිසන් පූෂක් මේ ඔගොල්ල මොකද කරන්නේ වැරදිලා කැච්චිලාම නෙමෙයි මම කැච්චිලාට හැංගිලා අයියෝ කැච්චිලා හැංගිලා මම ලයිසන් පූෂක් මම හදන්නේ අයියෝ දැන් අපි මේව අරගෙන සත්තු අතර යමු මේ මාව අරගෙන මම නිකන් පූෂක් මේ ඔගොල්ලන්ට වැරදිලා තියෙන්නේ මේ බලන්න අර බලන්න අර අනිය කැච්චිලා අයියෝ ජෝන් ලැගෙදට ගියා බේර ගන්න ජෝන්ම අනේ මාව අරගෙන යන්න තම් බේරුණා කොහොමද වැරදිලාවත් කැච්චිලා අපේ ගේ ඇතුළට රිංග ගත්තනා මාව එළියට ගන්න මගේ නීතිඥයට මම කතා කරන්න ඉස්සෙල්ල මාව කරුණා කරලා එළියට ගන්න හරිද අර කැට්සිලා කියන වශවර්ති අපේ ගෙදර රින්ගුව දැන් මගේ සේරම ලසන්න ටික කයි ඔය හද තේරෙන්නේ දතුක ගා ඉන්නේ මේ අහනවා මං කියන එක කොහොමද මෙතනින් පැන ගන්න ඕනේ ඈ උදේට නැග්ගනන් හරි මේ කම්බි දිවි මට පුළුවන් තෝචිකයි අනේ ලිස්සන ගස්සන් නැගලා නෑනේ යකඩිය වගේ කම්බි කූරු ඈඩ් කරගෙන යන්න ඕනේ ඔයා මොකද මෙතන? ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමෙයිනේ. ඔයා පූසිලා නෙමෙයි. මහතම මහත පූස්ටඩිය. ඒක තමයි. කොහේ පූසිලා? පූසිලා නෙමෙයි. එයා කැච්චිලා. මෙන්න මේක අරින්න. පූසිලා. ඒ. මොකද කියනවත් කනවා දෝඩි? වට ගොඩ බඩගිනි වගේ මං තව කන්න දෙයක් ගේන්න කො මේ ස්විච් එක හොයා ගන්න බෑනේ ඇයි මේ සේරම ස්විච් ඕෆ් කරලා තියෙන්නේ දෙයිනේ කැච්චිලා ජෝන් හොඩි කැච්චිලා ඉන්න ගේ ඇතුලේ ඈ දැක්කනේ නේද? හා මොකක් අයියෝ අරේ 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 අයියෝ අරේ අරෝ ආ බේර ගන්න කැච්චිලා නේද? අයියෝ 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 නෝනා දින්නේ මේකට දුන්නේ
අපි මෙයාට කන්න මොනවා හරි දෙන්න ඕනේ. ජෝන්ගේ කාර් එක උනත් කමන්නේ. හා මෙදී නියමයි. ඔඩි ඔය ඔය ටොපි වල කොන ගලවලා ගන්න ඉක්මනට. මොනවද කරන්නේ? ඒ කැචිලා මේ ඔන්නේ ඔන අල්ලන්නේ ආ හරි දාගන්න. ඕ කාබු කැක්ක. ඔය හරිම හොඳ කැචිලා නේද පුතේ? ඔය අදංග කරන්නේ නේද? පැටිය කුචු කුචිය නේද? අර අර ඉන කැචිලා. ඒල වරසෙන් අල්ලා ගන්න. එයාව අපහු අල්ලගත්ත එකට සතුරු ඇති නේද? මට අමතකුණා. මෙයාගේ කැමරාව. පේනවනේ. මම ඉන්න තැනක කෑමක් ඉතින් වරදින්නම නෑ තමයි නේ. මේ පූස්තිලා කියන්නේ හරිම බඩගිනි කාරේ. කොයි වෙලාවෙත් ඉතින් මෙයාට ඕනේ කෑම කන්නම තමයි. සැමන්, චිකන්, ඒ වගේම ලසඤ්ඤා. ඔයා දන්නවද මෙයාගේ අතුරු පසරක් මොනක් දෙන්නේ කියලා? මෙයා ආසම කරන රට කජු ටොපි. ඈ කියලා වැඩක් නෑ. මේ මාර කැච්චිලි තමයි මෙයා නං. මං ආසම කෑම යත් කන්නේ. අපි දෙන්නේ එකතිලා කමු නේද පැටියා? ඈ